ආගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැනගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. අම්බලන්තොට කොග්ගල්ල මදය මලලන්ද ප්‍රදේශයේදී අද උදෑසන 6:30ට පමණ වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු සුළු තුවාල් ලබා තිබෙන බවට වාර්තා වෙනවා. වන අලියා පහරදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ කොග්ගල්ල මදය මලලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක් වන උපුල් ප්‍රියන්ත නැමැති තිදුරුපියෙක් බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් තම ප්‍රදේශයට මීට පෙර නොතිබූ වනාලි කරදරයක් දැනට මාස කීපයක සිට ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් තෙදිනෙකු පමණ මියගොස් තිබෙන බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ. ඔවුන් ඉල්ලා සිටින්නේ කුමන රජයක් පත් වුණත් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි. කර 2700ක් අතෑරලා තිනු අලින්ට ඉන්නේ වන රක්ෂක දෙපාර්තමේන්තුවේ මහවැලියෙන්. ඒක මිනිස්සු අල්ලගෙන ඊට පස්සේ ඒවා කරන්ට් එක දාලා ව්‍යාපාරිකව වගා කරන ලොකු ලොකු නිලධාරි. අලි ටික සම්පූර්ණ ගම්මැදිලි ඉන්නේ. දැන් ගමට ඇවිල්ලා අරෙන් වරායට යන විදියක් නැහැ. එහේ වරාය වැට ගාලා ඔක්කොම දැන් මේ ගම් ප්‍රදේශයේ මිනිස්සුන්ට ඉන්න විදියක් නැහැ. සම්පූර්ණ මේ විනාශ කරනවා. දැන් අලියා ඉන්නවා කඩනවා බෝග කනවා. ඔය ගස් ලබු කෙසෙල් කොච්චර විශාල ප්‍රමාණයක් වගා කරලා තියෙන ඒවා සම්පූර්ණ විනාශ කරනවා. ඒ අතරට මාසෙට එක මිනිහා ගානේ මේ අපේ ගමේ මිනිස්සු මරනවා. දැනට මේ ওই පැත්තේ කීප දෙනෙක් මරලා තියෙනවා. හැම මාසෙම එක්කෙනා ගානේ මරනවා. ඒවට කිසිම විසඳුමක් නැහැ. මම මහත්තයෝ මේ වගාවෙන් මේ පැත්තට එනකොට මෙතනින් තමයි අතනින් තමයි අලිය මගේ පාරේ එලෝගෙන එන්නේ. ඇවිල්ලා මම මෙන්න මෙතන වැටෙනවා. මේ අලිය නවතින තැන මෙතන. මම වැටුලා කෑ ගහනවා මෙතන දඟලනවා. අලිය ඇවිල්ලා හැරුණු පිම්ම මට ගහගෙනම එහෙම අනිත් පැත්තට මෙතනින් හැරෙනවා. මං කෑ ගැහිල්ලට තමයි අලිය මෙතන නතර වෙන්නේ. නතර වෙලා එහෙම හැරෙනවා. ඒ හැරිලා තමයි ඔතනින් ආපස්සට යන්නේ. ඒ අර ගියපු පිම්ම තමයි අර අනිත් එක්කෙනාට ගහගෙන එතනින් යන්නේ. මේ ඇවිල්ලා අර අලිය නැවති අඩිපාර එන බ්‍රේක් පාර මෙතන තමයි නවතින්නේ. මම මෙතන දඟල්ලා දඟල්ලා අලියා කොහොම හරි මගේ කෑ ගැහිල්ලට අලිය හොඳේ උස්සලා වද්දගෙනම අනිත් පැත්තට හීන් තාලේ හැරෙන්නේ. එතකොට තමයි මං ඇගිලා මේ අස්සෙන් දුවනවා මෙතන. මෙහෙම දුවල තමයි බේරෙන්නේ. බේරුණා කියන්නේ ඉතින් අලියා මාව මරනවා කොහොම හරි පාගනවා. මගේ පෙර පෙර වාසනාවකට අලියා මට අඩිය තියුවේ නැහැ. අඩිය උස්සලා එහෙම හැරුණා මං කෑ ගහපු තරම. මං කෑ ගහ ගහ දඟලුවා. ඒ දඟලනකොට තමයි අලියා බය වුණේ. ආම එහෙම මුණින් අතර වැටලා තිබුණේ අනිත් පැත්තට හැරිලා එහෙම කෑ ගැව්වා මං. හිතුවා මං ඉවරමයි කියලා. ආයි මොනවාක් හිතාගත්තේ නැහැ. මං ජීවිතේ අවසානයි කියලා හිතාගෙන මං එහෙම හිටියා. අවසානයේ අලියා එහෙම හැරුණා. මමයි මායි මෙතෙන්ට ඇවිල්ලා දැන් අර ඇටලුත් එහානේ අලිය ඉන්නේ. අපි දැන් මෙහෙ මෙතෙන්ට ආව විතර ඇවිල්ලා යන්න ගියේ මෙහෙ. යන්න යනකොට මාමා කිව්වා ඔන්න අලියයි කියලා. කියනකොටත් අලියයි වෙන්න. මාමා මෙතන වැටුණා මං දෙයි ගහෙන් එහා පැත්තට යනකන් දිව්වා. ඊට පස්සේ අලිය එහෙමම ආය හැරුණම මාමේ චුටි මාමේ ගානකොට ඒ කිව්වම ඒ කියන ඔන්න දන්නවා මං දන්නවා චුටි මාමා නැගිට්ටයි කියලා. ඊට පස්සේ අපි දෙන්නත් එක එහාට ගියා. ඊට පස්සේ මෙතන වෙලා බලාගෙන හිටියා. මේ අය මෙතන මරාපු බව දන්නේ නැහැ. මෙතනේ අපේ අයියා මේ මෙතනින් යනකොට තමයි මෙතන මරලා තියෙන බව දන්නේ. අලිය එතන වෙලා හිටියද? අලිය මෙතන වෙලා හිටියා. අපි අතන දොරකඩ ගාව හිටියේ. ඔව්. ඒ ඉඳලා එතනේ අලිය හිමින් තාලේ උඩහට ගියා. ඒතරේ අපේ අයිය එනකොට මං කෑ ගැව්වා. යන්න එපා කියලා. මේ වැතර කස්සෙත්. ඔව් ඇංගිලෙන්. මේ යන්න එපා කියලා කෑ ගහනකොට නෑ මං මෙතනින් එනවයි කියලා එන්න ආපු ගමන තමයි මේක දැක්කේ. මැරිලින්. ඕ අලිය මෙතන හිටියේ. ඉතින් අපි හිතුවේ නෑ මරලයි කියලා. එනකොට මැරුනේ නෑ නේ. ඕ මැරුනේ නෑ. ගන්නකොට මේ කට ඇරියා මේ ඇස් දෙක උඩ මේ කරයි තරේ වාහනේ දාගෙන අපේ වාහනේ එහෙම දාගෙන ගෙනිච්චා. ඒතර අපේ මල්ලි ඇවිල්ලා පාරට මේ අරගෙන ගියාටක් ගාලා. ඕඩගෙනකොට දැන් මේ දවස්වල සමහරක් ලාර ග්‍රාමීලදාරි දැන් ප්‍රශ්න වැඩිච්ච දැන් තියෙනවනේ දිගින් දිගට ගිහිල්ලා. ඒ තැන් වලට ග්‍රාමීලදාරිගේ මේක නැත්තත් අපි අලි වෙඩි දෙනවා කාර්යාලයට එන්න. අපි කියලා තියෙන්නේ අදාළ ස්ථාන වලට මේ තැන් වලට ග්‍රාමීලදාරිගේ මේක නැත්තත් අලි වෙඩි ගිනියන් આવොත් දෙන්න කියලා නිකුත් කරන්න කියලා කාර්යාලය. මේ දිගින් දිගටම ගන්න ඕන නම් ඔයාලා මේ රාලහාමි හරහා රෙජිස්ටර් වෙන්න මෙන්න මේ අංකයක් දෙන්න. අලි වෙඩි දෙන්නේ නැද්ද? රාලහාමිට දීලා නැද්ද? නෑ එහෙම දීලා නෑ. කලින් මේ දීමක් කරා. ඒක ඊට පස්සේ යාලට මේ මැනේජ් කරගන්න දරනවා. සමහරක් අය ආවිල්ලා කියනවා අරයට විතරක් දෙනවා මෙයා විතරක් දෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙන නේද? අපි කාර්යාලයෙන් නිකුත් කරනවා අලි වෙඩි. දැන්ට අපි උඩ බැරගම මේ කොග්ගල එම් කොග්ගල ඇවිල්ලා කට්ටියක් ගිනිච්චා. ටීම් එකක් කලින් ඇවිල්ලා. අලි වෙඩි ගිනිච්චා අපි දුන්නේ යාලට. හරි. ආන්න ඕන නම් බල්ලා කතා කරලා මේ ග්‍රාමීලධාරී මේ මේක නැතුව දුන්නා.